533 වන බලසේනාව යටතේ මෙහෙයුම්වල නිරත 6 වන සිංහ රෙජිමේන්තුව මෙම ප්‍රහාරයේ සැලසුම් කරේ ඊයේ පස්වරුවේ. එමනම් ත්‍රස්තවාදීන් තවත් වැඩි පිරිසක් විනාශ කිරීම සඳහා තමයි මේ ස්ටේබියින් එක අපි දාලා තියෙන්නේ. එහෙම වුණොත් අපි මේ එන මාර්ගයට මේ ක්ලේම් එක එල්ල කරලා තවත් ත්‍රස්තවාදී විශාල සංඛ්‍යාවක් විනාශ කිරීම තමයි අපේ බලාපොරොත්තුව. සතුරාගේ ආරක්ෂක වළල්ල තුලට කඩාවැදී අදාළුවම එල්ල කළ ප්‍රහාරයෙන් බංකර් කිහිපයකට හානි සිදු වුණා. ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ප්‍රහාරයෙන් මිය ගියා. එහෙත් කොටි සංවිධානයේ ඔවුන්ට සිදු වූ හානිය වසන් කිරීමට උත්සාහ කරන බවයි යුද හමුදාව පවසන්නේ. ඉංග්‍රීසි වැට ගහමින් සත්‍යමත්ව ගහලා තිනවා. يعني හොඳ හොඳට يعني පොලත් වලින් රිංගන බරියද ගහලා දිනවා. ඊනස අපි අපේ පිටිපස්සෙන් අපි ආටි අරගෙන වැට කඩලස අපි අතට රිංගුවා. මමයි ප්‍රේම සිංහයි රිංගලස. ඊට පස්සේ අපි ගියා ඉංගේ අර තිනවා මේ වැටේ ඉඳන් මීටර 15 කට පිටස්තව තියෙන රේන්ත් ලයින් එක. රේන්ත් ලයින් එකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම රේන්ත් ලයින් එකේ ක්ලේම් එකක් ස්ථානගත කරා. ඇසි ක්ලේම් එකේ ස්ථානගත කරලා පිටස්ස තියෙන උන්ගේ බැංකර බංකරයක් අපි ඉස්සර රෙකි කරලා තිබ්බේ. ඊට පස්සේ අපි බැං බංකරයට අපි අනිත් ක්ලේම් එක ස්ථානගත කරලා අපි පස්සට ඇවිල්ලා වැටට තිබ්බස වැට ගිනි ගන්න බෝතල් තියෙනවා මම ඒවා සෙට් කරලා පස්සට හිමින්සර ආවා. ප්‍රථමයෙන්ම කරුණාත්මේ බංකරයට RPG පාරක් එල්ල කරා. ඒවස්ථාවේ බංකරේ කුඩු වුණා. ඊට පස්සේ අපිට ඇහුණා මේ බංකර ඇතුලෙන් කට්ටිය කෑ ගහනවා. ඊට පස්සේ අපි ගිල බාද්දී එක තිබ්බ බොඩිස් තුනක් තිබ්බ බංකර ඇතුලේ. ඊට පස්සේ ඒ බොඩිස් තුනත් අරගෙන අපි විඩ්‍රෝ වෙද්දී තව කට්ටියල ප්‍රහාර එල්ල කරා. ඊට පස්සේ අපිට දෙපැත්තේ වම් පැත්ත හා දකුණු පැත්තෙන් අපි ෆ්ලැන්ක් දෙකක් දාලා තිබ්බා. අපිට පසුපසින්මට අවශ්‍ය නම් මේ ෆ්ලැන්ක් දෙක දෙපැත්තෙන් දාලා තිබ්බේ. ඊට පස්සේ මේ ෆ්ලැන්ක් දෙකෙන් ගාපු දීපු වෙඩි බලය මැද්දී අපි කිසි හානියක් නැතුව අපේ කණ්ඩායම පිටිපසට ආවා. යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල විය හැකි ත්‍රස්ත තර්ජන තුරන් කිරීම සඳහා හමුදා බලඇණි විවිධ පියවර ගනිමින් සිටිනවා. ස්නයිපර් ප්‍රහාරයකින් ඊයේ පෙරවරුවේද කොටි සමාජිකයෙකු මිය ගිය බව යුද හමුදාව පවසනවා. දිවා කාලයේ නිරන්තරයෙන් මෙවැනි ඉලක්ක වෙඩික්කරුවන් සතුරන් වෙත ප්‍රහාර එල්ල කරන බවයි යුද හමුදාව කියා සිටියේ. වන්නේ සටන් පෙරමුණේ වෙඩි හඬ මේ වන විට යාපනයේ යුද පෙරමුණටත් ඇසෙන්නට පටන් අරන්. එහි අරුත වී ඇත්තේ ත්‍රස්තවාදීන්ට රැඳී සිටීමට ඇදී ඉඩ ගඩ බොහෝ දුරට සීමා වී ඇති බවයි. ජාතික රූපවාහිනී අමල් සමන්ත කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට